සංස්කෘත සංවිධානයේ අපේ හිතවත් නායක නායිකාවනි අපේ ප්‍රවාස සභාවේ උපමාත්‍ය හිටබෙක්ගේ මේතුමා වගේම අපේ කාර්ය මණ්ඩල ප්‍රධානි පක්ෂිලස්ථානයේ අපේ නුභාෂි දෙනගේ මේතුමා අපේ සංජයතුමා පළවන් අපේ සංජයතුමා ඒ වගේම අපේ මාධ්‍ය ලේකම් අපරාධික සංජායක තිසර ගුණසිංහ මහත්මයා යතුරු අනිකුත් සියලුම ආරාධිත සම්මුඛනේ සෞතුමේ මිත්‍රවරුනේ මම ඉතාමත් සතුට වෙනවාද මේ යදාත් අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම පිළිබඳව දැන් මේ තේරු අවුරුදු කුමාරනේ තේරු ඈ ඒක දැන් මාසයක් දීලා තමයි දැයි දෙන්නේ. එතකොට දැන් කොහොමද? ඈ? දැන් ඇසේ අපිට වෙලාවක් කිසිම නෑ. වෙලාවක් තිබුණ නැති නිසා කාලය ප්‍රමාද වුණා මේ දැයි දෙන්න මේ තේරුවේ ඔන්ලයින් තාක්ෂණයෙන් තෝරලා තියෙන්නේ මේ ගෙනල්ලා වේදිකාවට නැගලා පෝලිං ගත්තලා රවුමේ හාට මෙහාට යන්න කියලා ඇරෙන්න කියලා උඩ පයින්ද කියලා දෙන්නේ නෙවෙයි මේ එතකොට ඒගොල්ලන්ට තාක්ෂණයෙන් තමයි තෝරලා තියෙන්නේ එතකොට ඉදිරිපත් වෙච්ච තරුණ දරුවන් දෙදෙනාට විශේෂයෙන්ම අද පෙරිච්ච මම මගේ ආශිර්වාදය උද කරනවා ඔබ දෙදෙනාගේ ජීවිතවලදී ජීවිතය තමයි සාර්ථක වේවා සියලු ආකාරයෙන්ම සියලු කටයුතු සාර්ථක වේවා කියලා. ඒ වගේම කියන්නට ඕනේ මේ අපේ මහනුවර අපේ නායිකාව මේ පැහැදිලි කළා කාන්තා සංවිධානයේ අද ලෝක දුම්වැටි දිනේ කියන එක. ඔව් මේ ලෝක දුම්වැටි දිනේ කියන එක මටත් හොඳට මගේ මතකයේ තිබෙනවා. මම සෞඛ්‍යමිති කාලෙත් ඒ වගේම ජනාධිපති කාලෙත් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දුම්වැටි අරක්කු ගංජා පජිප්පු ඒ වගේ මුඩු අයිස් මේවට විරුද්ධව සටන් කරපු කෙනෙක්. මම තමයි ලංකාවේ මත්පුඩු වලට ආපු වෙලා හිරගෙවල් වලට ගිහින් හිරගෙදර ඉඳගෙන මත්ද්‍රව්‍ය විකුණපු මිනිස්සු එල්ලු කාට නියම කරන්න මරණය දඬුවම් දෙන්න අස්සම් කරපු එකම ජනාධිපතිවරයා මමයි. ඒ මොකද මේ රටේ දරුවෝ ගන්න අපි දන්නවා මත්ද්‍රව්‍ය පාවිච්චි කරන දරුවෝ ඉන්න ගෙවල් වල තියෙන ප්‍රශ්න කොච්චරද කියලා. ඒවා කියන පිළියර කරනවා ගන්නවා බයිනවා අතපය කඩනවා බඩු මුට්ටු කඩනවා ගෙදර ඉන්න අක්කලාගේ නංගිලාගේ මල්ලිලාගේ කණේ කරේ තියෙන දේවල් අතේ තියෙන දේවල් අරගෙන යනවා. ඉතින් ඒක නිසා මේ මත්ද්‍රව්‍ය විශේෂයෙන්ම ඉතාමත්ම අරක්‍රම දෙයක් අද සමාජය තුළ පැතිරලා තිබෙනවා. දැන් මේ අවුරුදු කුමාරයේ තේරීමයි මත්ද්‍රව්‍යයි අතරේ සම්බන්ධය ගත්තාම ප්‍රධාන වශයෙන්ම ඉතාමත් වැදගත් වෙන්නේ විවාහ ජීවිතයේ මත්ද්‍රව්‍ය පාවිච්චි නොකරන අයත්තා විවාහ වුණොත් ඒ විවාහය ඉතාම සාර්ථකයි. අනික මම සාර්ථකයි කියලා කියන්නේ නමුත් මත්ද්‍රව්‍ය පාවිච්චි කරලා එනවාට ගෙදර කොහොමටත් භාර්යාව කැමති වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා අපි අපේ මේ සංවිධාන විදියට මත්ද්‍රව්‍ය නිවාරණය සහ මර්ධනය සම්බන්ධයෙන් අපි දැන් ආණ්ඩුපක්ෂයේ නෙවෙයි අපි කටයුතු කිරීම ඉතාමත්ම අවශ්‍යයි. 2013 වර්ෂයේදී මාව තේරුණා ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් මත්ද්‍රව්‍ය විරෝධී කටයුතු පිළිබඳව ලෝකයේ සිටින හොඳම ඇමතිවරයා විදිහට මාව තේරුණා. ඒ තේරිච්ච වෙලාවේ මට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශිෂ්‍යත්වයක් දුන්නා ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට. මම ඇමරිකාවේ හාවර්ඩ් විශ්වවිද්‍යාලයට ඇතුළු වෙලා තමයි විශේෂයෙන්ම නායකත්ව පුහුණු පාඨමාලාව කරේ. එතකොට එහිදී බොහෝ දේ මම ඉගෙන ගත්තා වගේම දැනගත්තා වගේම මට හාවර්ඩ් විශ්වවිද්‍යාලය වැනි ඉතාමත් වැදගත් ලෝකීය විශ්වවිද්‍යාලයකට ඇතුළු වෙන්න මට පුළුවන් වුණේ මත්ද්‍රව්‍ය මර්ධනය සම්බන්ධයෙන් මමගෙන ගිය ජාතික වැඩපිළිවෙළ නිසා. මේ දුම්වැටිය නිසා සිගරට් එක නිසා අද දවසකට 25ක් මැරෙනවා. දැන් මම අදද ඊයේද
යූර් පත්තරයක දුන්නා දුන් ඇටි භාවිතය වේගයෙන් 9%කින් විතර පහළට වැටිලායි කියලා. එතකොට මම රටපාලනය කරන කාලේ මේ දුන් ඇටි පාවිච්චි කිරීම වේගයෙන් පහළට වැටුණා. මම පාසලක් ගාණි ගියා. අමාත්‍යංශයක් ගාණි ගියා. දෙපාර්තමේන්තුවක් ගාණි ගියා. සංස්ථාවක් ගාණි ගියා. ඒ හැම ඒකම ආයතනයක් පොඩි ඒකකයක් යුනිට් එකක් පිටෙව්වා මත්ද්‍රව්‍ය මර්ධනයේ මේ මර්ධනයේ සහ නිවාරණයේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම නිවාරණය වැදගත් වෙන්නේ පාවිච්චි කිරීමෙන් වැළකී සිටීම ඒක තමයි මූලික කරගත්තේ රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ සහ රාජ්‍ය සංස්ථා ඉලක්කාවිත මණ්ඩලවල සෑම පාසලකම මත්ද්‍රව්‍ය නිවාරණ සම්බන්ධයෙන් දරුවන්ගෙන් ඒකකයක් පිටවලා තියෙනවා ඒ ඒකකේ ඉතාමත් හොඳින් වැඩ කළා ඒකට මම පරිසර සංරක්ෂණය එකතු කළා ඒ ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන තුළ මම කියන්න ඕන වැඩිම වනය සංරක්ෂණය කිරීම සඳහා ගැසට් නිවේදන සංඛ්‍යාවක් මේ රටේ අත්සන් කළා තියෙන්නේ මමයි මම 165ක් අත්සන් කළා තිබුණා ගැසට් නිවේදන වනාන්තර ආරක්ෂා කිරීම සඳහා සංරක්ෂණය කිරීම සඳහා ඒ මොකද මේ රටේ වනාන්තර විනාශ වුණොත් කැලෑව විනාශ වුණොත් ඔබටත් මටත් අපි කාටවත් හෙට පොදින දරුවන්ටවත් මේ රට ජීවත් වෙන්න පුළුවන් රටක් නෙවෙයි අර ඉන්දියාවේ දිල්ලි වගේ එහෙම නැත්නම් බෙයිජින් වගේ චීනේ ඔක්සිජන් බෑග් එකක් හරේ දාගෙන කඩින් පල්ලි වලට අරගෙන පාරේ යන්න වෙනවා ඔක්සිජන් නැහැ එතකොට ඒ තත්ත්වය ඇති වෙන්නේ ප්‍රධාන වශයෙන්ම පරිසර දූෂණය සහ වනාන්තර විනාශ කිරීමේ තත්ත්වය නිසා එතකොට මම එළුඟහට නියම කෙරුවේ මිනිස්සුන් හතර දෙනෙක් මම අත්සන් කළේ මේ මත්ද්‍රව්‍ය මර්ධනය කිරීම සඳහා කරගන්න ප්‍රධාන වැඩපිළිවෙළක් විදියට ඒ මම අත්සන් කළා ඒක අධිකරණ අමාත්‍යාංශයේ නිර්දේශය යටතේ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ නිර්දේශය යටතේ තමයි මම අත්සන් කළේ ඒ වැන් නිර්දේශ ආවම මම අත්සන් කළා එළුඟහට නියම කරන් නියම වෙන්න අඩදාසි අරපුවම් බන්දනා අධිකාරණ අමාත්‍යාංශයේ බන්දනාගාර දෙපාර්තමේන්තුවට ඒගොල්ලන්ගේ දින නියම කර ගැනීම සම්බන්ධයෙන් ඇතිවෙච්ච ගැටලුව තුළ ඒකට කාලය ගත කළා ඒගොල්ල තමයි ඒකටත් මන්ත්‍රීවරු කාර්යෝ ජාවන් කාර්යෝ සම්බන්ධ වුණාද දන්නේ නැහැ අවසානයේ මට්ටු කාර්යෝ මට නඩු දැම්මා ඒ හතර දෙනා තෝරාගත්තේ කොහොමද කියලා ඉරටිදර ඉන්නවා ඊට වඩා අය මේ වර්ධකාරෝ වෙච්ච මේ හතර දෙනා තෝරාගත්තේ කොහොමද කියලා ඒ හතර දෙනා තෝරගත්තේ මම නෙවෙයි ඒ හතර දෙනා තෝරගත්තේ බන්ධනාගාර දෙපාර්තමේන්තුව. එතකොට ඒ විදිහට ඒ මත්ද්‍රව්‍යකාරව මට නඩු දාලා දැන් මම මගේ නීතිඥයෝ අදත් උසාවිය යනවා අයිය නඩුව තවත් ඉවර නැහැ. මම රට වෙනුවෙන් යහපතක් කරන්න ගිහිල්ලා මට්ටු නැති කරන්න ගිහිල්ලා අදත් ඒ නඩුව තියෙනවා තවම ඉවර නැහැ. එතකොට මේ මත්ද්‍රව්‍ය සහ පෞල් ජීවිත අතරේ තියෙන්නේ ඉතාමත් ලොකු සම්බන්ධයක්. ඒ කියන්නේ පෞල් ජීවිත සාර්ථක වෙන්න හොඳ දරුව හැදෙන්න ප්‍රධාන වශයෙන් මත්ද්‍රව්‍ය ඉතාමත් තදින්ම බලපානවා. සමහර වෙලාවට මව්වරුන්ට උපදින දරුවෝ මම සෞඛ්‍යම ජීවිතයටත් අවුරුදු 5ක් හිටපු නිසා දොස්තර මාතෘන්ගෙන් මට ලැබිච්ච තොරතුරු අනුව මම මේ කියන්නේ ප්‍රධාන වශයෙන්ම මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම සඳහා සමහර වෙලාවට අධික විදියට මත්ද්‍රව්‍ය පාවිච්චි කළොත් එහෙම ඒ පියාගෙන් හැදෙන දරුවන් බොහෝ වෙලාවට අංග විකල දරුවෝ බිහි වෙනවා. ඒක තමයි ඒ කියන ප්‍රශ්නය. එතකොට ඒ දරුවාගේ ජීවිතය ඉතාම ඛේදවාචකයක්. ඉතින් ඒ නිසා මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්තාම රූප සුන්දරියක් කියලා කියන්නේ මේ අවුරුදු කුමාරියක් කියලා කියන්නේ අවුරුදු කුමාරට තේරුණා වගේම එයා ඒ ගමට ආදර්ශයක් වෙන කෙනෙක්. ඒ ගමට තමාගේ ජීවිතය ගැන පෞද්ගලික ජීවිතය පිළිබඳව සමාජීය වෙන ප්‍රශ්න සම්බන්ධයෙන් කතා කරන්න පුළුවන් ඒවා හසුරවන්න පුළුවන් කල්පනාකරණය කරන්න පුළුවන් හැකියාවක් දක්ෂතාවයක් තිබෙන කෙනෙක් තමයි මේ අවුරුදු කුමාරි කියලා තේරෙන්නේ ඒ රූපේට විතරක් නෙවෙයි ඒ රූපේට ගැළපෙන චරිත ලක්ෂණ ඒ විදිහට බිහි වෙන්නට ඕනේ ඒ තුල තමයි ඒ අයට යහපත් ජීවිතයක් වඩා ගත කරන්න පුළුවන්කම තිබෙන්නේ. ඉතින් මම දන්නේ මීට කලින් කිසියම් දේශපාලන පක්ෂයක සංවිධානයේ අවුරුදු කුමාරි තේරුවද කියලා
මගේ මතකයේ ඇටියේ තමයි මේ මේ පළවෙනි වතාව ශ්‍රී ලංකාවේ දක්ෂපක්ෂයේ කොහොමවාරියක් කරවපු ඒකත් වාර්තාවක්. ඒක නිසා මේ සංකල්පයේ අදහස ඇතිවෙච්ච මේ කාන්තා සංවිධානයේ සියලු දෙනාට මම ස්තුතිවන්ත වෙනවා. මගේ ගෞරවය උද කරනවා. එතකොට මේක ඔන්ලයින් කොලින් දීක වගේම මේ ධර්මයේ දෙවිත්යයට සෑහි දෙන්න ඒවට වියදම් කරන්න ඔබ අතරේ යම් කිසි ප්‍රතිකාරතාවක් ඇති කරන්න ඒවා කරන්නට ඇති. ඒක නිසා මේ පරිත්‍යාග කරපු වියදම් කරපු මේ සඳහා උනන්දු වුණ ඔන්ලයින් වලින් තෝරන්න ඒ පිළිබඳව දැනුමක් තිබෙන තාක්ෂණික දැනුම තියෙන ඒ කණ්ඩායම ඔබ අතරින් සකස් කරගන්න ඇති. ඒ සියලු දෙනාට මමගේ ගෞරවය සහ ස්තුතිය ඉරිනමමින් විශේෂයෙන්ම කාන්තා මේ සංවිධානයටත් දැන සිටින ඔබ සියලු දෙනාටත් අවුරුදු කුමරියන් මෙතන ඉන්නේ පළවෙනියා සහ තුන්වෙනියා නේ. දෙන්නේ දෙවෙනියා අද ඇවිල්ලා නැහැ. එතකොට මේ දෙදෙනාටත් මම ආශිර්වාද කරනවා නැවතත් සුබපතනවා. සියලු ආකාරයෙන් ඔබේ ජීවිත සාර්ථක වේවා යහපත් වේවා. ඔබ සමාජයට වටිනා ආදර්ශමත් අරුණයක් විදියට අනාගතේ කාන්තාවක් විදියට ඔබට සමාපින්ම ඔබ ප්‍රසාදයට ලක්වන විනයක් තික්වීමක් ඇති ඉතාමත් යහපත් කාර්යවත් කෙනෙක් බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තේරුම් තරගයෙන් පත්වෙච්ච අවුරුදු කුමරිය දෙදෙනා පත්වේවා කියලා සුභ අපරින් ආශිර්වාද කරනවා. කරනවා. දෙවන් තරණයි දේපීතයි. Thank you.